මේ දිනවල ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලිනාට්‍යයක් තමයි පාවෙලා වලාකුලේ ඒ විද අම්මා කියන්නේ. ඒ වගේම තමයි මේ නිර්මාණය මේ දිනවල ප්‍රේක්ෂකයන් බොහෝ සෙයින් ලිංගතුණු නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ටෙලිනාට්‍යයේ නිරාශගේ චරිතයට රංගනයෙන් දායක වන නඳුනි කරුණාතිලක ඇගේ මේ අලුත්ම අත්දැකීම් පිළිබඳව පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණු හරි අපූරු කතා වගයක් තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. ඔබ රංගනයට එකතු වෙන්නේ කොහොමද? ඉතින් ඒ ගැන මුලින්ම කතා කරමු නේද? මම මුලින්ම රංගනයට එන්නේ දෙවෙනිම ටෙලිනාට්‍ය හරහා. ඒ ටෙලිනාට්‍ය මාලිකාගේ චරිතය පොඩි චරිතයක් වුණත් ඒ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. දෙවෙනිම ටෙලිනාට්‍යයට මාව යොමු කළේ චමින් සුලක්ෂණ මහත්මයා. ඊට පස්සේ දිලුක ප්‍රසාද් මහත්මයාගේ පොය ටෙලි චිත්‍රපට තුනකට විතර මම දායක වුණා. ඒ අතරතුර තමයි දිලුක ප්‍රසාද් මහත්මයා අධ්‍යක්ෂණය කරන පාවෙලා වලාකුලේ ඒ විද අම්මා ටෙලිනාට්‍යයට දායක වෙන්න අවස්ථාව ලැබුණේ. නඳුනිත් කලා ශේෂ්ත්‍රයට එන්නේ ගායිකාවක් වීමේ බලාපොරොත්තුවෙන් නේද? ඉතින් ඒ ආපු ඔබේ ගමන කොහොමද වෙනස් වුනේ? ඇත්තටම රඟපෑමේ අරමුණක් හීනකින්වත් තිබුණේ නැහැ. සංගීත අංශයෙන් ඉදිරියට යන්න තමයි මගේ අරමුණ උනේ. ගායිකාවක් වෙන්න තිබුණු ආශාව නිසාම මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහි සංගීත අංශයෙන් තමයි මම උපාධියත් හැදෑරුවේ. දිනුෂ නිරාශ ප්‍රේම කතාව කොහොමද ආරම්භ වෙන්නේ? ඒ ප්‍රේම කතාව පටන් ගන්නේ මීට අවුරුදු 6කට විතර කලින්. සංගීත පන්තියේදී තමයි දිනුෂ මට මුලින්ම මුණ ගැසෙන්නේ. අවුරුදු 6ක් විතර ආදරය කරලා පහුගිය ජූනි මාසයේ අපි විවාහ වුණා. ඇත්තටම ඔහු වගේ කෙනෙක් ලබන්න මම ආත්ම ගානක් පෙරුම් පුරන්න ඇති. ඒ තරමට ඔහු හරිම ගුණයහපත් ආදරණීය කෙනෙක්. අද එකම දර්ශන තලයක සැමියා එක රඟපාතේ නඳුනිට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? මුලින්ම නාට්‍ය අධ්‍යක්ෂ දිනුෂ අයියා කිව්වා සැමියත් එක්ක මේ නිර්මාණයේ චරිතයක් තියෙනවා කියලා. එතකොට අපි විවාහ වෙලාවත් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා වෙන අයත් එක්ක රඟපානවට වඩා සැමියත් එක්ක රඟපාන එකේ පොඩි ශකිතයක් ලැජ්ජාවක් තියෙනවා. නාට්‍ය නිරාශ කියන චරිතය නඳුනිට කොහොමද දැනෙන්නේ? නිරාශ කියන්නේ ජීවිතයේ හැම පැත්තකින්ම දුක උරුමන ගැහැණියක්. හරියට හිත රිදීමක ජීවත් වෙන නිරාශ වගේ ගැහැණුන් ඕනි තරම් මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම තමයි ඉතින් මම නිරාශගේ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. නඳුනිට සැමියා එක්ක එකට ගීතයක් නිර්මාණය කරන්න අදහසක් නැද්ද? දැනට යුග ගීතයක් නම් කරලා තියෙනවා. ඊට කලින් ලැබෙන මාසේ වීඩියෝ එකක් එක්ක මගේ තනි ගීතයක් එළිදක්වන්න සූදානමින් ඉන්නවා. නඳුනිගේ පවුල විස්තරත් කියමු නේද? මගේ ගම නුවර මගේ පවුලේ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි ඉන්නේ. මගේ පාසල මහාමායා බාලිකා විද්‍යාලය. විවාහ වෙන්න කලින් මගේ පිටිපස්සෙන් හැමතැනම ආවේ මගේ තාත්තා තමයි. දැන් ඉතින් මගේ ආරක්ෂාවට යන්න ඉන්නේ දිනුෂ. දැනට අපේ පදිංචිය නුවර. හැබැයි ඉතින් ඉදිරියේදී කලා කටයුතු වගේම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නිසා කොළඹ පදිංචියට එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කියලායි ඇයි සෙනෙහසින් පවසලා තිබුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.